කියලින්න එෙල් ගන බෝ තු තැල්ල එකට නගේ මැනික් යාලු සලදනාම ඔන්න යාලුනේ අදත්මං වාලට ගොඩක් වැදගත්තන වීඩුව එකක් අරගනවා මේ වීඩුවෙන් අදමං වාලට කියලා දෙන්නේ මැනික් නිර්මාණය වෙන්නේ කොහොමද කියන එක ගැන හොඳයි එහෙමනං අපි වීඩ එකට යමු යාලුවනේ මැනික් බිහිවීම. එය පෘතිවිය නිර්මාණය වීම දක්වා වතර මිලියන ගණනක්. ඈතර දීවෙන කතා පෝතක් වෙනවා. යාළුවනේ පෘතුවිය නිර්මාණයවීමේදී මෙන්ම එය පැවතගෙන ඒ මේේදී හටගත්. වසර මිලියන ගණන් පැරණි බූ ක්‍රියාවලිය නිසා කණජ බිහිවූයේ යැයි සඳහන් වෙනවා. එයට හේතුව පෘතුවිය අභ්‍යන්ත්‍රයෙහි ඇත්තේ අධික උණුසුමකි අධික පීඩනයකි. ඒ නිසාම එහි ලාවා ස්තරද හටගනි. ඇතැම් රටවල ගිනිකු පිපිියීම ඔස්සේ ගිනියම් වූ ලාවා පිටතට ගලා එන්නේද පොළවක් කහරයෙහි නිරන්තරවම පවත්නා අධික පීඩනය උස්නත්වය හේතුවෙන්. ට අමතරව පීඩනය උත්සන්න වී බූ පැළුම් ඔස්සේද ලාවා පොළොව මතුපිට ගලාගෙන එනවා. ඒවා පොලොෝ මතුපිටදී හෝ පොලෝ පුෂ්ටේ යටින් තැන් පත්වී පසුව ක්‍රමයෙන් සිල් වී ගණ බවට පත්වෙනවා. එහිදී විවිධ කනිජ වර්ග බිහිවෙනවා. එසේම පොළොව ඇතුළත පවසින අධි පීඩනය නිසා බිහිවූ කනිද වර්ග. යම් යම් වෙනස් කම්වලට ලක් වෙලා එයින් අලුත් අලුත් කනිජද බිහිවෙනවා. මේ ආකාරයට බිහිවන විවිධ කනිජ වර්ගා අතරින් විශේෂ ගති ලක්ෂණ උරුම කරගන්නා කණිජ වර්ග. මැනික් යයි විද්‍යාඥන් විසින් සඳහන් කරනවා. එබඳ සුවිශේෂී කනිජ ලෝ බෙහෙවින්ම දුරල බයි. මැනික් කණජයේ වර්ණාවලි සහිත ස්පටිකවලින් තමයි හැදිල දෙයන්නේ. එයට වර්ණය එකතුවෙලා තියෙන්නේ කරෝමියන් යකඩ ටයිතේනයම් ස ඇලිීන ලොක්සයිටාද රසසායික මූලද්‍රවිය. සංයුතින් හතුවෙන් එම විධ මූල දරවිය හෝ රසායනික සංයුතුයින් විච්චිත රටාවකට පිහිටීම නිසා මැනික් වලට ස්ථටිකමය ගුණයක් ලැබී තිබෙනවා එය මැනික් වලට ආවේ නික ලක්ෂණයක් වෙනවා මෙන මේ භූ ක්‍රියාවලිය නිසා බිහිවූ මැනික් කණජ කල්යාමයේදී ගොරුත්වාකර්ශණය සහ ජලප්‍රවාහා ආදියෙහි බලපෑන් වලට නතු වෙනවා. ඉන් පසු ඒවා පහත් බිංවලට ගසාගෙන යනවා පහත් බිංවලට ගෙන කිිලම තැතැන්වල ැන්පත්වෙනවා එම ක්‍රියාවලිය දිගින් දිගටම කරෙන අතර පාශාන සහ නොයකුත් පස්තට්ටුද. තැන්පත් වෙයි යාලුවනේ මැනනික් ඉල්ලම නමින් හඳුන්නන පස්ස ස්තර හටගන්නේ අන්න ඔයාකාරයට තමයි. පතල් කැපීප මගින් කරන්නේ මැනික් සහිත පාෂාන සහ පහන්සු ස්තර සොයායාමයි. ඉල්ලම් ගැරීමෙන් තමයි මැනික් සොයාගන්නේ. දැංගිතින් ඔයාලා කල්පනා කරයි ලංකාවට කොහෙන්ද ගිනිි කඳු කියලා. යාලුවනේ මේක ඇවිල් අවුදු මිලියන ගානකට එයහාගේපු කතන්දරයා. යාල හිතන්ට ප මනික්් ලකට මේ ඊ පෙරේද වයසක් තිේෙනවා කියලා. සාමානින් අවුරුදු මිලියන ගානක් වයිසයි ෝයක මැනික් ගලකට. තමාර විට ලංකාව ඇල්ල වෙනත් රටකින් ගැලවිලාපු කෑල්ලක් වඩත් පුුවන් ඒම කතාවකුත් තියෙනවා තවුරදුගානක් ්‍යයාට පසේ ලංකාවෙන් ගනිි කඳතුවෙන්ටත් බැරිනේ. දැන් ඔයාල මේකෙන් අවබෝධ කර ගණ්ඩ නේ. මැනික් ඉල්ලමක් පිහිටන්නේ කොයි ආකාරයට කියලා යාලුවනේ මැනික්ඉල්ලමක් පිහිටීම තම්බඳව තදුරටත් පැහැදිලි කරනවනං. ඔයාල තේරුම්ගන්ඩ, කඳවඩල්ලක් මැද පහත් බිම. අන්න ඒවගේ භූමියක තමා මැනිිඉල්ලමක් පිහිටන්ට පුළුවන්. බොෝ දුරට කඳමුුණුන්වල ඉල්ලක් නෑ කියලා කියන්නේෙත් නෑ කඳමුදුන් වල ඉල්ලන් තිෙනවා. නමුත් අර ගසාගෙන ඇවිල්ලා පල්ලෙහට රොක් වෙච්ච ඉල්ලම් පාරි තමා ොඳගල් තියෙන්ට පුුවන්. මොකද මැනික්ගල් බරයින.ඒ බරනිසා සෝධන සෝදක පල්ෙහට ඇවිල්ල කොය හැරි එක තැකට රොක්කෙනවා අන්නේ රොක්වෙනකොට වෙනත් පාසානත් එක්ක තමා රොක්වෙන්නේ මැනික් නිජය හම්බවෙන ඉල්ලම් වර්ග දෙකක් තියෙනවා එකත් තම ප්‍රාථමක ඉල්ලම අනිත් එක තම දෙතයක ඉල්ලම බෝධනෙක් කල්පනා කරනවා මැනි කියන්නේ මහා වාසනාවක් කියලා. නමුත් එඒ සීර සීයක්ක්ම ඇත්තවෙන්නේ නෑ මැනික් කියන්නේ එකාතකින් වාසනාව ද අනිෙක් අතින් අවාසානාද කැන්දාගෙනන මහ පුදුමාකාර කනිජයක් ඒ ඇතැම්බිට ඕනෑම තරාතරමක කෙනකුට මරණය පවා ළඟාකරදිය හැකි සුන්දර වස්තුවා. මැනික් මතුවන ප්‍රදේශවල එබදු සිද්ධීන් සහහා නිසුන් ලෙ ගතහැ කතා බා බොහොමයක් තියෙනවා මෙන මේ මැනික් අණජයේ නිසා ජීවිතහා බොහොමයක් වෙලා තියෙන මනිසන්ගේ තියෙන තන්නහාව නිසා. මෙන්න මේ මැනික් අනජයතුව තියෙනවා අික විකිරණ සීලී මැනික් අණජ. ඉතින් ඒවා ලගතබාගන්න හොඳන මොකද පිළිකාකාරක පිළිකා හැදෙන්න්න පුළුවන් ඇවිකිරණ සීලී භාවයේ වැඩි නිසා නොයෙකුත් අසනීපලට ලක්වෙන්න පුුවන් එමන යාලෝනේ අදරමන් මේ වීඩියුව එක මෙදරින් අවසාන් කරන්නම් මේ වීඩුවක වැදගත් කිය හිතනව වනම් හොදයි කියලා හිතන වනම් ලයිකඇත්දාන්නට කමෙන්ට අත්දාන් සයා කරන්න්න අමතක්රන්නටත්තපා මගේ ය ලක ස ප්‍රයිප් කලනත් දම් සස්්‍රයිප කල මගත්ත එකඇතුවන්ට මේ ීඩිය එක අදනම්බලන්න මගේ කල් ීඩියෝටි බල්ලයින්ට කිය ම පුංච ල්ලිමගත් කරන එහමන අදරම ීඩි මතිින් අසහ කරන්න සේර නට සබ දවසක් තේරන් සරන්න.